හයිපෝන් සිලු සුබ දවසක් වේවා සිලුන් පමේ කී කිතුලෙන් හැම දිනටම අද අපි කතා කරන්නේ මෙස්ටයිටිස් එහෙම නැත්නම් කිරිගැවෙන්න වෙනදෙන බුරුළු ප්‍රදාහය සම්බන්ධයෙන් මෙම රෝගේ රෝගකාරකය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ඊකොලයි කියන බැක්ටීරියාව ඊට අමතරව සමහර අවස්ථාවලදී අපිට දකින්න පුළුවන් වෛරස් සහ දිලිර ආසාදනත් මේ රෝගය සඳහා හේතු වෙන බව ඊළඟට මේ රෝගයේ ක්ලිනිකල් එහෙම නැත්නම් සායනික අවස්ථාව සහ සබ් ක්ලිනිකල් එහෙම නැත්නම් සායනික නොවන අවස්ථාව විදිහට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් ක්ලිනිකල් එහෙනම් එහෙම නැත්නම් සායනික අවස්ථාවේදී සතා බාහිරින් රෝග ලක්ෂණ පෙන්වන බව අපිට දකින්න පුළුවන් ඊළඟට ඒ රෝග ලක්ෂණ ක්ලිනිකල් අවස්ථාවේදී බුරුල්ල ඉදීමීම රත් වීම ඝනවීම ආදිය ඊළඟට සතා වේදනාවෙන් කෑ ගැසීම ආයේ කිරි කැටි ගැසීම වර්ද කිරි වල වර්ණය වෙනස් වෙන එක ඊළඟට කිරි වල සුවඳ වෙනස් වීම ආදිය අපිට දැක ගන්න පුළුවන් එතකොට අපිට මෙන්න මේ රෝග ලක්ෂණ නිරීක්ෂණය කිරීමෙන් සතාගේ බාහිරින් අපිට දැනගන්න පුළුවන් සතා බුරුළු ප්‍රදාහයට ලක් වෙලා කියලා. නමුත් සබ් ක්ලිනිකල් එහෙම නැත්නම් බාහිරින් රෝග ලක්ෂණ නොපෙනෙන අවස්ථාවේදී අපිට විද්‍යාගාර පරීක්ෂණ මගින් පමණයි මෙම රෝගය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ක්ලිනිකල් මැස්ටයිටිස් අවස්ථාවේදී අපි මේ රෝගය හඳුනා ගන්න සරල පරීක්ෂණ දෙකක් මගින් සිද්ධ කරන මේ රෝගය හඳුනා ගැනීම මේකදී ස්ට්‍රිප් ක්‍රොප් පරීක්ෂාව සහ CMT ටෙස්ට් එක කියන පරීක්ෂාවල් දෙක තමයි කරන්නේ. මේකදී මුලින්ම අපි කතා කරමු ස්ට්‍රිප් ක්‍රොප් පරීක්ෂාව ගැන. මෙහිදී ස්ට්‍රිප් ක්‍රොප් කියන උපකරණය මතට බුරුළු හතරෙන් වෙන වෙනම කිරි දොවාගෙන එම බුරුළු වල එම කිරි කැටි ගැසීමක් දක්නට ලැබෙනවාද කියලා අපි නිරීක්ෂණය කරනවා. එම ඒ විදිහට කිරි කැටි ගැසෙනවා නම් ඒ එක් එක් බුරුළු සඳහා මෙස්ටයිටිස් එහෙම නැත්නම් බුරුළු ප්‍රදාහ රෝගේ වැළඳිලා කියලා අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඊළඟට CMT පරීක්ෂාව කියන්නේ මේකදී CMT පැඩල් කියලා උපකරණයක් තියෙනවා. ඔබ දැකලා ඇති බොහෝ විට මෙම CMT පැඩල් කියන උපකරණේ බුරුළු හතර සඳහා වෙන වෙනම කොටස් හදාගෙන හදලා තියෙනවා. මෙන්න මේ වෙන වෙනම කොටස් වලට බුරුළු හතරෙන් කිරි පොඩි ප්‍රමාණයක් දොවාගෙන CMT රීජන්ට් එහෙම නැත්නම් CMT ප්‍රතිකාරකයේ බිඳු දෙකක් තුනක් පමණ යොදලා හොඳින් සලවීමෙන් අපිට බලාගන්න පුළුවන් මෙම රෝගය වැළඳිලාද කියලා සතාට. මේ විදිහට CMT එහෙම නැත්නම් කැලිෆෝනියා මැස්ටයිටිස් ටෙස්ට් එක මගින් CMT රීජන් එක දාලා මදක් සලවීමේදී අපිට කිරිවල වලාකුළු ස්වභාවයක් දකින්න ලැබෙනවා නම් අපිට තීරණය කරන්න පුළුවන් සතාට මැස්ටයිටිස් එහෙම නැත්නම් බුරුළු ප්‍රදාහ රෝගය වැළඳිලායි කියලා. ඊළඟට මේ මැස්ටයිටිස් රෝගයේ දරුණු වූ විට සතා කෑම අරුචියක් දැක්වීම ඒ වගේම උණගතිය සහ සතා හිටගෙන සිටීමට අකමැති බවක් පෙන්වීම දක්නට ලැබෙන්න පුළුවන් බාහිරින් අපිට නිරීක්ෂණය කරනවා නම්. ඒ වගේම මේ රෝගය ඇතිවීමට හේතු වශයෙන් අපිට දක්වන්න පුළුවන් බොහෝ විට සතා ජීවතන පරිසරය ඒ කියන්නේ ගව ගාල අඳුරු සහ තෙත් බව ඊළඟට හොඳින් වාතාශ්‍රය නොලැබීම ගව ගාලට ඒ වගේම කිරි දොවන්නාගේ දෑත් සහ භාජන අපිරිසිදු බවින් යුක්ත වීම ඒ කියන්නේ බැක්ටීරියා හෝ දිලීර ඒ කිරි දොවන්නාගේ ඇත්වල සහ භාජනවල තැවරිලා තියෙන පුළුවන් ඔන්න ඔය කාරණය. ඊළඟට ඩ්‍රයි කවුප් තෙරපි කියන ක්‍රියාවලිය සිද්ධ නොකිරීම ඒක නම් ඉදිරියට සාකච්ඡා කරන මේ වීඩියෝ එකේම. ඊළඟට හිස්ටරි ඔෆ් ඇනිමල් එහෙම නැත්නම් සතාගේ අතීතයේ සතාට මෙස්ටයිටිස් රෝගය වැළඳිලා තිබුණා නම් බොහෝ විට අපහු නැවතත් සතාට මේ රෝගය වැළඳෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම නියමිත ආකාරයට කිරි දෙවීමෙන් වැළකීමත් මේ රෝගය ඇතිවීමට හේතුවක් විදිහට ගන්න පුළුවන් අපිට. මම කලින් සඳහන් කරපු විදිහට ඩ්‍රයි කවු තෙරපි කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි හැමෝම දන්නවා ගැබර සතෙක් සත් පැටිය හම්බෙන්න දින 60කට වගේ කාලයකට කලින් අපි කිරි දෙවීම සම්පූර්ණයෙන්ම නවත්තනවා එම සතාගෙන්. එම කිරි දෙවීම නැවැත්වීමේදී බුරුල්ල තුලින් ප්‍රතිජීවක ඖෂධ ලබා දීම සිද්ධ කරන්න ඕනේ. අන්න ඒක තමයි ඩ්‍රයි කවු තෙරපි කියන්නේ. ඒකෙදි අපිට බොහෝ විට සතාට මැස්ටයිටිස් රෝගය වැළඳීමේ වළක්වා ගන්න පුළුවන්. කිරි නියමිත ආකාරයට කිරි දෙවීම කියන කාරණේදී අපිට පුළුවන් අපේ රැලේ සතුන්ව කොටස් තුනකට බෙදා ගන්න සම්පූර්ණයෙන්ම නිරෝගී සතුන් සහ ඊළඟට කලින් වැළඳිලා හොඳ සුව වෙච්ච සතුන් හෝ ඒ වගේම අපිට මැස්ටයිටිස් වැළඳීමේ අවධානමක් ඇති ඒ වගේ සතුන් තව කොට කාණ්ඩයකටත් අවසානයේ මැස්ටයිටිස් වැළඳිච්ච සතුන් තුන්වෙනි කාණ්ඩයටත් වෙන් කළා පළවෙනියට නිරෝගී සතුන්ගෙන් කිරි දොවලා ඊළඟට මැස්ටයිටිස් අවධානමක් සහිත සතුන්ගෙන් සහ අවසානයේ මැස්ටයිටිස් වැළඳිච්ච සතුන්ගෙන් කිරි දෙවීම අපිට සිද්ධ කරන්න පුළුවන්. ඒකෙදි එක සතෙක්ගෙන් තව සතෙකුට බෝවීම මේ රෝගේ බෝවීම සම්පූර්ණයෙන්ම ලොක්කා ගන්න පුළුවන් අපේ රැළ තුළදී. මැස්ටයිටිස් රෝගය සඳහා ප්‍රතිකාර වශයෙන් ප්‍රතිජීවක එන්නත් ලබා දීම සමය සිද්ධ කරන්නේ ඒ වගේම සේලෙන්ම ගිනු බෙහෙත් දීම ලබා දීම සිද්ධ කරනවා අපි සතුන් සඳහා. ඉතින් ඔබ දැනටමත් කිරිගව පාලනේ නියතුවෙක් නම් ඒ වගේම ඉදිරියට කිරිගව පාලනේ සිද්ධ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයෙක් නම්
ඔබට මේ කරුණු කාරණා ගොඩක් වැදගත් වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේ වගේ වටිනා තොරතුරු දැනගන්න ඉදිරියටත් අපත් සමග එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරන ගමන් මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඔබට සුබ දවසක්.